කැමතිද මෙහෙම තනක ජීවත් වෙන්න? ගඳ ගහන කුණු වලින් පිරුණ මැස්ස වහන දැක්කම අපිරිය හිතන තනක සත්තු අවුස්සලා තන තන නරක් කුණ කෑම ෂොපින් කවර පත්තර පරණ රෙදි කෑලි වැස්ස දවසට ඒ කුණු උඩින් වතුර ගිහින් කුණුත් එක්කම අපිරිසිදු වුණ ජලය ඔයාගේ මිදුලට ගේ දොරකඩට එනවට ඔයා කැමතිද අවුරුදු ගානක අතීතයේ ඉඳන් අපි හැමෝම පාවිච්චි කරන හැම දෙයකම විසි කරන කුණු ටික එන්න එන්නම වැඩි වුණා මිසක් අඩුවක් නම් වෙන්නේ නැහැ ඒත් අපි තාමත් gedara කුණු ටික එළියට බහැර කරනවා ඒ gedara කුණු පුරව ගන්න අපි අකමැති නිසා වෙනකක්තියා කුස්සියේ ඉඳුල් ටික කුණු ටික දවස් 3-4ක් පරණ වුණොත් ඒක අතින් අල්ලන්නවත් අපි කැමති නෑ මේ හැමදේම ගේයින් එළියට බහැර කරන අපි නිකමටවත් හිතුවද ඒ කුණු ටික අරන් යන්න තුව තිබුණොත් මොකක් වෙයිද කියලා පාරයින් කුණු ගොඩ ගැහිලා එක දිගටම කුණු වලින්ම වැහිලා තියෙයි බලාතම ගඳ ගහන්න පටන් ගනී ඒ කියන්නේ ඔයාට નિરાයාසෙන්ම අර මං මුලින් පින්නවා වගේ තැනක ජීවත් වෙන්න වෙනවා කැමති වුණත් අකමැති වුණත් අකමැති වුණත් අකමැති වුණත් එහෙමනම් ඔබ නිකමට හිතලා බලන්න ඔබ ජීවත් වෙන පරිසරය ලස්සනට පිරිසිදුව තියෙන්නේ කවුරු නිසාද කියලා නගර ස්වභාවේ කුණු ලොරිය එල්ලිලා ගෙවල් වලින් කඩවල් වලින් විසි කරන නරක් කුණු කෑම එළවලු කඩදාසි පරණ රෙදි කෑලි ආදී විවිධ දේවල් කිසි පැකිලීමක් නැතිව අතින් අරන් කුණු ලොරියට දාලා අතු ගාලා පිරිසිදු කරලා ඔවුන්ගේ දෑත් දෙපා විතරක් නෙවෙයි මුළු සිරුරම අපිරිසිදු කරගෙන ඔවුන් යද්දී ඔබත් නහය වහගෙන ඇති නේද පිළිකුලෙන් යුතුව ඔවුන් දිහා බලලා ඇති නේද නිකමටවත් හිතුණද ඔබ ජීවත් වෙන පරිසරය දුගඳින් තොරව පිරිසිදුව තියෙන්නේ ඔවුන් නිසා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ජීවත් වෙන්නේ ගමක අපිට නම් එහෙම කුණු ප්‍රශ්න නැහැනි කියලා නිකමට හිතන්න ගමේ ජීවත් වුණත් ඔබේ කුමක් හෝ ඕමනාවකට ඔබට ආසන්නම නගරයට යන්න වෙනවා ඒ යද්දී සති දෙක තුනක් තිස්සේ කඩවල් වලින් බැහැර කරපු කුණු කන්දරාවක් තන තන ගොඩ ගැහිලා තිබුණොත් ඔබ කැමති දේ කුණු ගොඩවල් මැදින් වෙනදා වගේ ඇවිදින්න නෑ ඔබට નિરાයාසෙන්ම පිළිකුලක් ඇති වෙනවා අපිට ප්‍රිය උපදවන වටපිටාවක් ඇති කරන්න අපිම බැහැර කරන කුණු ටික තමන්ගේ කුස පුරව ගන්න බත් පිඩ කන අත් දෙකින්ම ඉවත් කරලා මේ පරිසරයේ පිරිසිදුව තියාගන්න අපිට මහඟු උපකාරයක් කරන ඔවුන් දිහා පිලිකුලෙන් බැලීම නතර කරමු අපට වඩා ඕන් පහත් කියලා හිතන එක අපි නතර කරමු මොකද ඒත් ඉන්නේ ආදරණීය අම්මා කෙනෙක් ආදරණීය තාත්තා කෙනෙක් ඔවුන් ඒ විදිහට වෙහෙසෙන්නේ තමන්ගේ ආදරණීය පවුල නඩත්තු කරන්න අපි වගේම අපින් ලැබෙන එක සිනහවක් ඔවුන්ට මහමෙරක් තරම් අපි කතා කරන එක මිහිරි ලෙන්ගතු වචනයක් ඔවුන්ට ලෝකයක් තරම් ඒ වටිනාකම ඔවුන්ට ලබා දෙන්න අපි පුරුදු වෙමු සමහර විට ඔවුන් රළු විදිහට කතා කරනවා ඇති මෙයාලගේ තියෙන ඝනකම කියලා ඔවුන් කතා කරන විදිහට ඔබට හිතනවා ඇති හැබැයි නිකමට හිතන්න ඔබට ඔවුන්ගෙන් ලැබෙන්නේ ඔබෙන් ඔවුන්ට ලැබෙන දෙයම නේද එහෙමනම් අපි වෙනස් වුණොත් ඔවුනොත් ඒ වෙනසට ගරු කරයි මිනිස්සුන්ගේ රස්සාවට නෙමෙයි මිනිස්කමට ගරු කරන්න අපි පුරුදු වෙමු